කොහොමද එළවලු කොහොමද අත්‍යවශ්‍ය භාණ්ඩ බෙල තාම සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නැහනේ මෙන්න අද ලංකාදීප පත්‍රය දානවා රතුළුණු කිලෝව රුපියල් 850යි එළවලුත් නහුතට නැගලා පරිභෝග්‍යෝ මැසිවිලි නගති මුදිතා දයනන්ද දෛලිය රතුළුණු කිලෝව කැමිල රුපියල් 850ත් 875ත් අතර මට්ටමේ පවතින බව පරිභෝග්‍යෝ කියනවා ලුණු පරිභෝජනය කළ නොහැකි තත්ත්වයක පවතින බව පරිභෝග ජනතාව මැසිවිලි නගනවා ලීක්ස් බොන්චි කැරට් ආදී එළවලු මිලද දිනෙන් දින අඩුවනවා වෙනුවට වැඩි වෙමින් පවතිනවා කියලා දාන එතකොට ලීක්ස් කිලෝක මිල මීට මාසයකට පමණ පෙර රුපියල් 550ක් පමණ වූ අතර මේ වන විට එය 590ත් 600ක් දක්වා ඉහළ නැගී තිබෙනවා කැරට් කිලෝක මිල මේ වන විට රුපියල් 760ක් දක්වා ඉහළ නැගී තිබෙනවා මාළු මිරිස් කිලෝක මිල මීට 72කට පමණ පෙර රුපියල් 320ත් 350ත් අතර වූද මේ වන විට එය රුපියල් 400 දක්වා ඉහළ නැගී තිබෙනවා ගෝවා කිලෝව රුපියල් 320ක් වන අතර වම්බටු කිලෝවක්ද රුපියල් 280ක් දක්වා ඉහළ නැගී තිබෙනවා එළවලු වෙළඳපොළේ අවම මිලකට ලබා ගත හැකි එළවලු බවට පත් තිබෙන්නේ වටක්කා බතලවැණි දෑ පමණයි වටක්කා කිලෝවක් රුපියල් 120ත් 130ත් අතර පවතින අතර බතල කිලෝව රුපියල් 100කි ලොකුලුණු මිලෙහි තරම කඩුවක් දක්නට ලැබෙනවා මාසයකට පමණ පෙර කිලෝවක රුපියල් 300ක් පමණ වන අතර මේ වන විට කිලෝවක මිල 140ත් 180ක් දක්වා ඒකනම් පහත වැටී තිබෙනවා කියලා කියනවා කොහොම හරි රතුළුණු කිලෝ 850යි එළවලුත් නහුතට නැගලා දෛක්මණින්ම මේ ගැන හොයන්න එනවා. ඒ වගේම නැවත මේ වගේ තත්ත්වයක් ඇති නොවන්නට දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යන්න වෙනවා. හැබැයි ඉස්සෙල්ලම කෙටි කාලීන වැඩපිළිවෙලක් ඕනි මේ තත්ත්වයෙන් ගලවා ගන්නට බොදා ගන්නට. එහෙම නැතුව අඩුවේව හොයලා කණ්ඩ කියන්නවත්, එමත් නැත්නම් එළවලු නොකා ඉන්න කියන්නවත්, ඔව්වනම් කියන්න යන්න එපා. අපි පහුගිය වකවාන වලත් ඔව්ව ඇහුවා. හරි. ඒකත් එක්ක ඉක්මන් මැදිහත් වීමක් ඔස්සේ මේ පිළිබඳව ප්‍රායෝගික තත්ත්වයකට යන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. ඇයි දන්නවද? නැත්නම් එළවලු හොරුත් බිහි වෙනවා. දන්නවද? ආ සේප්පු අරවා මෙව්වනේ පරිස්සම් කරගන්න බැරුව තිබුණේ කොල්ලකාරයන්ගෙන් හොරුන්ගෙන් දැන් එළවලු හොරුත් බිහි වෙලා ඇයි ගිනි ගණන් එළවලු මේ ඊයේ කතාවක් කැරට් බොන්චි ලීක් සාදී එළවලු වර්ගමින්ම ලොකු ලුණුද මේවන විට විශාල වශයෙන් මිල ඉහළ කොස ඇති ආහාර ද්‍රව්‍යයි. ගාල්ල පද්දේගම එළවලු විලඳුන් පෙන්වා දෙන්නේ මිල ඉහළ යාමත් සමග තම ප්‍රදේශයේ එළවලු සොරුන් බිහිව ඇති බවයි. මේ පද්දේගම නගර මැදේ පිහිට ඇති එළවලු විලඳ සැල් දෙකක්. අලුයම් කාලයේ සොරුන් මෙම විලඳ සැල් වලට ඇතුළු වී රුපියල් ලක්ෂ ගණනක එළවලු සොරකම් කර තිබෙනවා. කැරට් තමයි වැඩිම අරගෙන තියෙන්නේ කැරට් බොන්චි ලීසු ඒව තමයි වැඩිම මිල. 480ක් 500ක් විතර නම් මේ ලීස් කිලෝ එක. රුපියල් 850 800ක් විතර වෙනවා රතුණු කිලෝ එක. ඒ රතුණු බෑග් එකේ පිටින් එහෙම අරගෙන ගිහින්. වෙළඳසැලේ ඇති කැට කිහිපයක තිබූ මුදල්ද සොරුන්ගේ ග්‍රහණයට හසුව තිබුණා. වෙළඳුන් පවසන්නේ එළවලු මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. දැන් මම බඩු ගේන විදියක් නැහැ හෙට. රුපියල් ලක්ෂයකට වැඩි මේ බඩු තොගේ බිල තියෙනවා. මේ බඩු මිලයි ඒකයි වෙලා තියෙන ප්‍රධානම හේතුව. නැත්තම් අර මගේ මේ ඊඩමට අල්ලපු වැටේ ෂෙඩ් එක තියෙනවා. සල්ලි ඕන තරම් අතේ තියන් ඉන්න. ඒව මං කොල්ල ගන්න යන්නේ නැහැ. එළවලු කඩම තමයි කඩන්නේ. ඔන්න තත්ත්වය ඕකයි තත්ත්වේ. ඒ හින්දා මේ ගැන ඔයලා බලන්න. මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න. හරි. ඒක අපි මතක් කිරීම කරන්න ඕනේ. විශේෂයෙන්ම මතක් කිරීම කරන්න ඕනේ. එළවලු මේ තත්ත්වයට ගියම් කෑම කොහොමද? මම ඔබෙන් අහන්නේ දන්න නිසා.